තා මොනවා දාහන්න තියෙන්නේ? ඒ ඒ ඕ ඕ මෙහෙමයි නෝනා, අපි කෙනෙක්ගේ දරුවෙක් ගෙනවා, අපිට තේරෙනවා ඒ දරුවාගේ පණුව අමාරුව තියෙනවා කියලා. අපිට හොඳටම පැහැදිලි, දරුවා කෙට්ටු වෙලා මැරිලා තියෙන සැටෝට අපි ඒක හඳුනාගෙන එයාට පණු බෙහෙත් දෙනවා. දුන්නාට පස්සේ ඒ පණුව ටික මැරිලා ශරීරයෙන් පිටට යනවා. ඒක යද්දී නෝනා ඒ ශරීරයට ඔබ චේතනාව සුළු සකස් වෙලා පණුව ඉන්නවා, පණුව අයින් කරන්න ඕනේ, මැරෙන්න ඕනේ කියන චේතනාවට අදාළව ඔබට අකුසලයේ සිද්ධ වෙනවා. තේරෙනවද? නමුත් මේ පැත්තෙන් ඔබේ මෛත්‍රී චිත්තය තියෙනවා. තේරෙනවද? ඔබ පණුවන් මරන්නේ මේ සතරපා පණුවා කියන්නේ සතරපායේ සත්වේ. ඔබ පණුවා මරන්නේ මේ උතුම් සුගතියේ ජීවත් වෙලා ඉන්න දරුවෙක්ගේ ආරක්ෂාව උදෙසා. තේරෙනවද? ඉතින් මේවා කර්මය කර්මඵලයට අදාළව ගලපගෙන හිතන්නේ දක්ෂ වෙන්න ඕනේ. ඒතකොට එහෙම දක්ෂ වුණත් නෝනා අපි මරණාසන්න මොහොතකදී අපි ධර්මාබෝධයෙන් දුර්වලභාවයට පත් වෙලා අනේ මම මෙච්චර දරුවන්ගේ මෙච්චර පණුව මන් නිසා මැරුණායි කියන චිත්තයක් සකස් වුණොත් නෝනා ඒක බරපතල අනතුරක් වෙන්න පුළුවන්. තේරෙනවද? බරපතල අනතුරක් වෙන්න පුළුවන්. එනිසා ඉතින් ඒවා නොකරත් බෑ ඔබලාගේ වෘත්තිය ඒක. එනිසා නිරේතුරුව නෝනා ඒවා කරනවා වගේම මේ පැත්තෙන් අර මෛත්‍රී චිත්තය ශක්තිමත් කරගන්න. මේ මෛත්‍රී චිත්තය ශක්තිමත් කරද්දී අර අකුසල් යටපත් වෙලා මෛත්‍රී කියන කාරණය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. නමුත් ඔය අකුසල් කවදා හරි විපාකෙට එනවා. තේන්නාද? ඔය අපි සෝවාන් ඵලයට පත් නොවුනොත් කොහොමත් අපේ විපාකයන්ට එනවා. ඒක අයිමත් වළක්වන්න බෑ. තේන්නාද? දැන් එක මහත්ෙක් ඇවිල්ලා එලකො මම පශුව විද්‍යවරේ. මගේ ෆාම් එකේ සත්තු අප්‍රමාණ ඉන්නවා, හැම හරක් ඉන්නවා. වයසට ගියාට පස්සේ ඒගොල්ලන්ට ලෙඩ හැදෙනවා. ලෙඩ හැදිලා අප්‍රමාණ තුවාල හැදිලා ඒගොල්ල ගොඩාක් දුක් විඳිනවා. ඉතින් මං ඒ වෙලාවට ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඒගොල්ලන්ට මැරෙන්න දෙනවා. ඉතින් ඒක පවද්ද පිනක්ද කියලා අහනවා. ඉතින් ඒ සතා ඒ ආකාරයෙන් විඳවන්නේ කුමක් නිසාද? එයාගේ අකුසල් සංස්කාරය නිසා. වෙන දෙයක් නෙමෙයි. එයා සංසාරයේ කළා වූ අකුසල් සංස්කාරයක් නිසා ඒ සතා ඒ ආකාරයෙන් රෝගී භාවයට පත් වෙලා දුක් විඳිනවා. එතකොට ඒ සංස්කාරය එයාට විඳින්න නොදී අපි ඒක ඉන්ජෙක්ෂන් එකක් ගහලා සතා මරණ වේලාවේ මරණීය චේතනාවට අදාළව පළවෙනි සිල්පදේ අපි දුර්වල කරගන්නවා. නමුත් ඒ පළවෙනි සිල්පදේ දුර්වල වෙද්දී යාතුල කරුණාවක් මෛත්‍රියකුත් තියෙනවා. අනේ මේ සතා දුක් විඳිනවා, මම මේ දුක් විඳීම නිසා මේක කරන්නේ කියලා මෛත්‍රී චේතනාවකුත් තියෙනවා. නමුත් ඒ චේතනාව වගේම යාතුල ව්‍යාපාරික අරමුණකුත් තියෙනවා. මොකද ඒ ෆාම් එකක් එතන ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය තුල අනිවාර්යෙන් මේ දුක් ලෙඩ හැදිච්ච සතුන් මේගොල්ලෝ තියාගන්නේ, තියාගත්තොත් ඒගොල්ලන්ගේ ලාභෙට ඒක අලාභයක් වෙනවා. එනිසා එතන ව්‍යාපාරික වශයෙන් උත් ඒ සත්තු අයින් කරන එක ව්‍යාපාරික වශයෙන් ඒ දොස්තර මහත්තයාට තියෙන වගකීමක්. ඒතොර එතනත් සියුම් විදියට එයා වංචා කරලා තියෙනවා. තේන්න? මෙතනත් එයා සියුම් විදියට අනේ මේ සතා දුක් විඳිනවා කියන තැන ඉඳන් මේවා කරද්දී අනිවාර්යයෙන්ම එයා පළවෙනි සිල්පදේ දුර්වල කරගන්නවා. නමුත් එතන ශක්තිමත් මෛත්‍රී චිත්තයකුත් තියෙනවා. එතකොට එහෙම වුණාම නෝනා එයා ඊළඟ ජීවිතයේ මේ මෛත්‍රිය විසින් මිනිස්සෙක් බවට පත් වුණා. එයා සුන්දර ලස්සන මිනිස්සෙක් වෙලා ඉපදේවි. නමුත් ඒ ඉපදිලා අඩු ආයුෂෙන් මියන්න පුළුවන්. තේරෙනාද? අඩු ආයුෂෙන් දැන් සමහර දරුවෝ ඉන්නවා සල්ලිකාර තියෙන ලිහෙල තැන්වල, හරි සුන්දර දරුවෝ. දැන් ඒක දරු අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් කරන් ආව, ඒ දරුවා බලන්න ලස්සනයි, එච්චරම ලස්සනයි, ඒ ගෑනු දරුවා අවුරුදු 10ක් විතර ඇති. නමුත් ඒ අම්මා කියනවා, දොස්තර මහත්තයා කියනවා මේ දරුවා තව මාස 6යි ජීවත් වෙන්නේ කියලා. බලන්න අරසා කෝටිපති පවුලක අරසා සුන්දර දරුවෙක් හැටියට ඉපදුනත් ආයුෂ නැහැ. ඇයි ඒ? පෙර ජීවිතේ මෛත්‍රිය තිබ්බා. මෛත්‍රිය නිසා සත්තුන්ට ඉන්ජෙක්ෂන් එක ගැහුවා. මෛත්‍රිය නිසා දරුවට ඉන්ජෙක්ෂන් එක ගැහුවා. මෛත්‍රිය නිසා ගබ්සා කෙරුවා. නමුත් ඊට අදාළව අන්න මෛත්‍රියට අදාළව සුන්දර පවුලක ඉපදුනා, ලස්සන දරුවෙකුත් වුණා. අකුසලේනවා නෝන අඩු ආයුෂෙන් ඔන්න ගලප ගන්න දැන් උතන ලේසි. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවෙම එහෙම නොකර බෑ. කරනකොට හැම වෙලාවෙම පුළුවන් තරම් කුසල් ශක්තිය වැඩි කරගෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා හැම වෙලාවෙම මේ ඒවා යටපත් කරගන්න උත්සාහ ගන්න, හිතට ගන්න යන්න එපා. බය වෙන්න එපා. බය වුණොත් ප්‍රශ්නයක් ඈ. බය වෙන්න යන්න එපා ඈ. බය වෙන්න එපා. හැම වෙලාවෙම මේක මතක් වුණොත් අනිත්‍යයි කියලා දැකලා ඉස්සරහට යන්න. බුදුරජාණන් වහන්සේ ඒකනේ සාහුල කුමාරයා දායාදී ඉල්ලගෙන එද්දී රාහුල කුමාරයාට කිඹුල්වත් පුරේ රජකම දෙන්න තිබ්බා. රාමේසුරංග සුභමාලිකා දෙන්න තිබ්බා.
රජකමේ අයිතිය දෙන්න තිබ්බා. නමුත් බුදුරජාණන් වහන්සේ දායාද හැටියට දෙන්නේ මේ පැවිදි ජීවිතේ විතරයි. මොකද මේ පැවිද්ද දුන්නේ මොන දේ තිබ්බත් කවදාවත් අපිට මේකෙන් ගැලවෙන්න එච්චරයි. රජකම දීලා ගැලවෙන්න බැරි නම් වෛද්‍ය වෘත්තියෙන් අපිට කවදාවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අපි දක්ෂ වෙන්න ඕනේ. රජකම කියන්නේ සංස්කාරයක්, වෛද්‍ය වෘත්තිය කියන්නේ සංස්කාරයක්, දරුවාගේ කුසේ ඉන්න පණුවා කියන්නේ සංස්කාරයක්, දරුවා කියන්නේ සංස්කාරයක්. මේ සෑම සංස්කාරයෝ අනිත්‍යයි කියන තැනයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨම දායාදය හැටියට රාහුල කුමාරයාට පැවිදි උපසම්පදාව ලබල දෙන්නේ. මොකද මේ ශ්‍රේෂ්ඨ දායාදය අපි අවබෝධ කරගන්නේ මේ පැවිදි භාවය තුළින්මයි. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ.